එනම 7 days program එකේ first day අද. එතකොට අපි අද ගන්නේ මොනවද කියලා බලමු. මම හිතුවා ඔයගලන්ට basic concepts ගැන කතා කරනවත් එකම මතක ඇති computer එකේ input output devices, storage devices, mind map එකකින් අපි එකපාරම කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඒ වගේම මම හිතුවා ඔයගලුත් එක්ක classification of computer කියන කොටසත් එතෙන්දිම ගන්න. ඒ අටතේ මං හිතුවා ඔයගොල්ලොත් එක මෙන්න මේ ටික මේ මයින්ඩ් මැප් එකත් එක්ක යන. එතකොට පරිගණක ඉතිහාසය අනුව, එතකොට ප්‍රමාණය අනුව, සයිස් according to the design technology නේද, අපිට මේ ටිකත් ගන්න පුළුවන්. අතර මේ මයින්ඩ් මැප් එක මං ඔයාලට දීලා තියෙනවා. මේක ඔයගලන්ට print out එකක් අරගෙන මේ විදිහට fill කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තනියම මේ කරලා තියෙනවා වගේ ඔයාටත් තනියම අඳින්න පුළුවන්. මම කැමති මේ ක්‍රමයට. මොකද ඔයාගේ මකුරු තිබ්බොත් තමයි ලේසි. රයිට්. එහෙනම් අපි බලමු පාඩමක් විදිහට යන්නේ නැතුව අපි මයින්ඩ් මැප්ස් ටික හදාගෙන මේ ටික ඔක්කොම එකට ගොනු කර ගැනීම තමයි දැන් බලන්නේ. රයිට්. දැන් ඔගොලු මුල් දවස්වල පළවෙනිම දවස්වල පාඩමේදී මෙන්න මේ කොටස් ඉගෙන ගත්තා. ඒ තමයි ඔයගලන්ට කියන්න පුළුවන් අද දවසේ කාලගුණය හොයන්න නම්, කාලගුණය කියන්නේ අපි කාලගුණ වාර්තාවක් කියන්නේ weather report එකකින් you can take decisions. අපිට තීරණ ගන්න පුළුවන්. For that you need data. ඔන්න data එන තැන. Data process කරලා information එනවා. Telephone numbers ටිකකුත් තැන් වල ලියලා තියෙන telephone numbers ටික මෙන්න මේ විදිහට ascending order එකට හැදුවොත් process කරොත් it's meaningful and you can take decisions. අර්ථාන්විත එකෙන් තීරණ ගන්න පුළුවන්. ඉතින් අපි ඩේටා කියන එක මේ විදිහට අර්ථ දක්වනවා නේද? Numbers, words, images and symbols which do not bear any meaning when standing alone we call data. When වෙන්ව ගත්තහම අර්ථයක් දෙන්න බැරි අකුරු වචන මෙන්න මේ විදිහ symbols තියෙනවා නම් අන්න ඒවා ඩේටා කියලා ඔයගලගේ පොතේ ලියලා තියෙනවා නේද? නිර්වචනය මෙහෙමයි දීලා තියෙන්නේ. ඔයාට තව තොරතුරක් කියන්නේ මොකක්ද කිව්වහම process කරපු අර්ථාන්විත නැත්නම් organize process meaningful data we call information where you can take decisions. එතකොට ඔන්න ඔය දෙක අපි ලියන්නේ කොතනද? අද මම පුතාලට අවශ්‍ය සියලුම notes ටික අවශ්‍ය කොටස් ඔක්කොම ඔයාලට දෙනවා. එතකොට මුලින්ම ඕනේ වෙන්නේ data කියන එක. දැන් අද අපි ලියන්නේ planning, right? මොකද pack ඇතුළත අපිට plan කරලා අපිට පෙන්වන්න පුළුවන්. උනේ මම පෙන්නනවා මොකද්ද මුල්ම plan එක කියලා. මුල්ම plan එක තමයි මෙන්න මෙතන. මෙතන මම දීලා තියෙනවා මෙන්න මේ විදිහ block diagram එකක්. මේ block diagram එකේ data කියන තැන ඔයාට data ගැන ලියන්න පුළුවන්. මේ පැත්තේ information කියලා ලියන්න පුළුවන්. මේ ඩයග්‍රම් එක කොහොමද? මේක කවුද ඇන්දේ? මොකක්ද මේ කියන එක දැන් බලමු. ඔන්න බලන්න. ඔයාලට දැනගන්න ඕනේ වැදගත් ඩයග්‍රම් එකක් තමයි මේක. මේක අඳින්න අමාරු නෑ. මේක අඳින්නේ මෙහෙමයි. මම බ්ලොක්ස් එක අඳින්නම්. මෙන්න මෙහෙම බ්ලොක් එක අඳිනවා මුලින්ම. ඒ ඉන්පුට්. ඊට පස්සේ මේන් මෙමරි. ඊට පස්සේ අවුට්පුට්. දැක්කද මම ගත්ත හැටි? කොටු තුනක් ගත්තා. මොකද්ද ඉන්පුට්? වට වගේ පොතේ ඩබල් පේජ් එකේ මේක කරගන්න පුළුවන්. ඉන්පුට් ඊළඟට ආදාන කියන්න පුළුවන්. මෙතන මේන් මෙමරි මෙතන අවුට්පුට්. රයිට්. දැන් ඇරෝස් ටිකත් ඔයාලට දාන්න පුළුවන් මේ විදිහටම. මම එකට කහ පාට ඇරෝස් ගන්නම්. මේ විදිහට යන්න පුළුවන්. අන්න දැන් ඊළඟට ඔයාට තියෙනවා මෙන්න මෙහෙම central processing unit එක. ඒ central processing unit එක තමයි මම ඔන්න ටයිප් කරනවා මෙතන CPU. මධ්‍ය සැකසුම් මේක කියලා. CPU. එයාගේ තියෙනවා parts තුනක්. ඔයාට වැදගත්ම කාරණාවක් ඒක. මෙතන පොඩියට තියෙනවා registers. මොකද තියෙන්නේ registers? memory register
ඊළඟට තියෙනවා මෙතන arithmetic logical unit ALU. ඊළඟට තවත් එකක් උඩින් තියෙනවා ඒ තමයි control කරන unit එක. මම ඒක කොළපාටින් ලියන්නම්. CU. Right, එයා control කරනවා හැම කොටසක්ම. CU. පේනවා නේද? CU. ඊළඟට මේ ඉන්නේ arithmetic ALU, arithmetic logical unit. Right. දැන් ඔයාලට පේනවා මේ කොටස් ටික කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ALU. මේ තියෙන්නේ CU. එතකොට arithmetic logical unit කරන්නේ මොකද්ද? computer එකේ mathematical and logical operations කරන. හැබැයි CU මොකද කරන්නේ? CU control all the parts. CU control all the parts. Right. දැන් මම arrows දාන්න යන්නේ. මම arrows වලට yellow color නේ ගත්තේ. මම යන්නම්. මෙන්න මේ විදිහට උඩට registers වලට යනවා. The input කරන data ඔයා තියාගන්නවා main memory එකේ තියලා අවශ්‍ය වෙලාවට register එකට යවනවා. Registering යවනවා ALU ට ගන්න හදාගන්න මොන හරි process එකට. ඒක හදලා ඉවරුණාට පස්සේ එයා දෙනවා මෙහෙට. ඒ දුන්නට පස්සේ ආයි memory එකට දීලා ඔයාට ඒක මෙන්න මෙතනින් බලන්න පුළුවන්. එහෙමයි ඒක එන්නේ. දැන් ඕක අපිට තියාගන්න ඕනේ වුණොත් අපිට secondary memory එකට යන්න වෙනවා. ඔන්න මම secondary memory එක අඳිනවා. ඊට පස්සේ ඒකෙන් ආපහු ඊළඟ දවසේ ඔයාට ගන්න පුළුවන් අවශ්‍ය data තියාගෙන ඉඳලා ආපහු ගන්න පුළුවන්. Right data information ඔක්කොම ගන්න පුළුවන්. වට store කරලා තියාගන්න පුළුවන්. දැන් හරියට මගේ මේ presentation එක මම අද open කරේ මේ මේ secondary storage එකේ store කරලා තිබුණු නිසා. හරියට ඔයාගේ දැන් ඔතන ඉඳගත්තා මේ සුළු ඉඳගත්තා ඔයාගේ cupboard එකෙන් ඔයා පොත අරගෙන තමයි මේසෙ උඩට ආවේ. මේසෙ තමයි main memory එක. ඔයාගේ cupboard එක ඇතුලෙන් තමයි ඔයා පොත ගත්තේ. එහෙනම් එයා secondary memory. Secondary memory. ද්විතීක මතකය. ඕක තමයි කතාව. දැන් මේ කතාවේ ඊළඟ කෑල්ල තමයි මම වෙන පාටක arrow එකක් යන්න කැමති. නිල් පාටින් යන්න. ඒකෙන් කරන්නේ control all the parts of computer. ඔන්න මම පෙන්නනවා. මෙන්න මේ විදිහට සියලු කොටස් පාලනය ඔන්න පාලන සංඥා මම මේ විදිහට දානවා. හැම කොටසක්ම එයා පාලනය කරනවා. That is your control unit. එතකොට මේ blue color arrows controls right ඕක තමයි මේ ඇඳපු diagram එක. දැන් ඔයා මේ diagram එකේ secondary memory පහලට දාලා ඇඳලා තියෙන්නේ. හේතුවක් තියෙනවා. මොකද මට secondary memories ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඔයත් එක්ක මම secondary memory ගැන කතා කරනවා, input devices ගැන කතා කරනවා, output devices ගැන කතා කරනවා. දැන් හොඳට බලන්න මගේ මේ diagram එකේ ඒ විදිහටම ඇඳලා තියෙනවා. මගේ input devices list එක මම මේ විදිහට දාගන්නවා. So I can type here what? I can type here keyboard. මෙතන ගන්න පුළුවන් මට keyboard. Right? ඒ වගේම mouse. එතකොට කොහොමද අපි කැටගරයිස් කරන්නේ? අපි චුට්ටක් බලලා යමු කොහොමද අපි කැටගරයිස් කරන්නේ කියලා. Give me a second. දැන් වගනේ තකන් ඇඳ ගන්න පුළුවන් මේක. ඔගලන්ට පුළුවන් පුතේ ඇඳ ගන්න. එතකොට ඔයාලට double page එකක mind map එකක් මෙතරම් ගන්න පුළුවන්.
එතකොට ඔයාට input devices, output devices, storage devices එක තැනකට ගන්න පුළුවන්. එතකොට ඒ කතාව ඉවරයි. මගේ මේ පෙන්වලා තියෙන mind map එක විදිහටම ඔයාලට ගන්න පුළුවන්. මම මේක ඒවලා තියෙනවා ඔයගලන්ට. ඊයේ මං group එකට දැම්මා. අලුතෙන් කවුරුහරි join වෙනව නම් එයාට ඒ ඒක යාළුවන්ට කියලා යව ගන්න පුළුවන්. මම ඒක හේමන්නම්. No, no, අපිට අපහු ලියන්න ඕනේ නැහැ පුතා ගාව මේක ලියලා තියෙනවා නම් I'm going to remind all the things I'm going to remind ඔයාලට බලා ගන්න විතරයි ඕනේ බලන්න දැන් ඔයාගේ පොතේ මෙන්න මෙහෙම data information ගැන ඔයා ලියවෙන්න ඕනේ මෙන්න මේ කාරණාව data information අර මම දීපු මෙන්න මේ diagram එකේ data පැත්තේ information එකේ ඔයාට මෙහෙම ලියුණා නම් හරි අපි මේකේ පික්චර් එකක් දාගමු group එකට. එතකොට ඔයා මෙහෙම දාන්න. එතකොට ඔයාට ඔක්කොම බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒතර ලියන්න ඕනේ ටික වගාව තියනවා දැන්. නෝට්ස් නැති දරුවන්ට මේක ගොඩක් වටිනවා. මොකද අපි summary එක විතරයි අද කතා කරන්නේ. මේ පැයේ කතා කරන්නේ මේ තියෙන ලියලා තියෙන විදිහ. ඊළඟට මගේ පුතාලට තේරුම් ගන්න ඕනේ දැන් අපිට සාමාන්‍ය සරල examples කීපයකට යන්න පුළුවන් ATM එක ගත්තොත් ATM එකේ මේ data card එක දාන එක pin එක දාන එක data process කරනවා card එක validද කියලා බලනවා ඒක process එකක් ඒ වගේම balance එක සල්ලි අපි withdraw කරන මුදල් account balance එක receipt එක ඒවා information එතකොට මේ පැනලා තියෙන හැම අවස්ථාවක එතකොට අපි data process and you take information. එතකොට ඔයාට දෙන ඕනෙම scenario එකක ඔයාට read කරන්න පුළුවන් මොනවද ඇතුළට යන්නේ මොනවද process වෙන්නේ මොනවද තොරතුරු වෙන්නේ කියලා. ඊළඟට මගේ පුතාලට supermarket එකට ගිහලා මේ බඩුවක් ගන්නකොටත් ඒ විදිහටම ඔයාට data input කරලා process කරලා information ගන්න පුළුවන්. Right? QR code එකත් ඒ වගේ තමයි. Read කරනවා නේද? ඔයාලට පුළුවන් අදාළ website එක open කරගන්න. හොඳයි. ඉතින් අපි ඊළඟට කතා කරන්න ඕනේ දෙවෙනි මෙන්න මේකට මම යන්නම්. දැන් පුතාලට මේක keyboard එකයි pointing devices ටික වෙනම ඔයාට categorize වෙලා දැනගන්න ඕනේ. Image and video input devices ටික වෙනම ගන්න ඕනේ. Scanning devices අපිට තියෙනවා. ඒ වගේම sound input devices වෙනම තියෙනවා. ඒතට ඒවා categorize කරලා තමයි ගන්න තියෙන්නේ. හොඳයි. අපි බලමු මේ තියෙන මේ වගේ categorize කරලා දරුවේ ලියපු note එකක්. ඔයාලට මේකත් capture කරගන්න පුළුවන්. මේ විදිහට තමයි කරන්න ඕනේ. දැන් වට නෝට්ස් නැත්තම් මේක කැප්චර් කරලා group එකට දාගන්න. එතකොට දන්නවා group එකේ ඉන්න යාළුවොත් මෙන්න මේ වගේ කරගන්න ඕනේ මම. හරි. එතකොට මම පෙන්නන්නම් පුතාලට. අපි වීඩියෝ එහෙම බලන්න වෙලා නැති හින්දා ඔන්න keyboard input devices. It is pointing යටතේ ඔයා mouse keyboard sorry keyboard එක අපි මුලින්ම ලිව්වා keying devices වලට ඊළඟට අපි mouse එක ලියනවා pointing පළවෙනි device එකට බලන්න ආගාව තියෙනවද කියලා ලියවෙන ඒ වගේම light pen එක ලියන්න පුළුවන් pointing device එකක් විදිහට ඒ වගේම joystick එක ලියන්න පුළුවන් pointing device එකක් විදිහට ඒවා මොකටද පාවිච්චි වෙන්නේ කියලාත් ඔයා දැනගන්න ඕනේ questions වලින් අපි ටික සාකච්ඡා කරනවා දැන් අපේ revision එක යන හින්දා
ඒ වගේම ටච් ස්ක්‍රීන් විශේෂයි එයා ඉන්පුට් අවුට්පුට් දෙකටම පාවිච්චි කරනවා ඒක විශේෂ අවස්ථාවක් මේ තියෙන්නේ ඉන්පුට් ඇන් අවුට්පුට් බෝඩ් ඒ වගේම අපි ටච් පෑඩ් එක ඔය ලැප්ටොප්ස් වල එහෙම තියෙන්නේ ඔයගොල්ලන්ගා රයිට් එක ගන්න පුළුවන් එකත් පොයින්ටින් ඩිවයිස් එක ට්‍රැක් බෝල් නම් සිලබස් එකේ ඔයගොල්ලන්ගේ නැහැ හරි ඊළඟට අපි ගන්නවා ස්කෑනින් ඩිවයිසස් විදිහට ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එක pictures ඒ වගේම text අපිට පුළුවන් computerize කරන්න ඒ කියන්නේ convert text drawing photos in digital form අපි ගාව පොතක් තියෙනවා නම් අපිට පුළුවන් scan කරගන්නනේ right මේ different scanners right ඒ වගේම fingerprint scanner එක ඒ වගේම මෙන්න විශේෂ එකක් magnetic ink character recognition MICR බෑන්ක්ස් වල චෙක් නම්බර්ස් කියවන මේ නම්බර් එක හොඳට ඉක්මනට කියව ගන්න we can use magnetic ink character recognition මේක බැංකු වල පාවිච්චි කරන්නේ ඒ වගේම අපිට පුළුවන් optical character recognition use කරන්න conversion of images of text into characters අපිට ලොකු පොතක් තියෙනවා නම් ඒක type කරන්න වෙලා යනවා නම් මේක හරහා අපිට ටයිප් කරලම දෙනම නේද රයිට් ප්‍රකාශ අක්ෂර සංජානනේ ඒ වගේම MCQ ලකුණු කරන්න සර්වේස් වල එහෙම පාවිච්චි කරනවා ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් ඒ වගේම බාකෝඩ් රීඩර් එක that is also scanner එක ඒ වගේම මැග්නටික් ස්ට්‍රයිප් රීඩර් මේක නම් සිලබස් එකේ නෑ ඔයගලන්ට ඊළඟට තියෙනවා ඔයගලන්ට වීඩියෝ ඉමේජ් capture කරන devices එකට web cam CCTV camera digital camera කියන මේ තුන ගන්න පුළුවන් එතකොට digital camera film roll එකක් ඕනේ නැහැ එකම ඉක්මනට output ගන්න පුළුවන් නේද web cam to use video conference දැන් මේ වෙලාවේ වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් CCTV camera this is for security say road safety වලදී security දැන් වාගේ ලැබ් එක ආරක්ෂාවට වගේ ගෙදර ආරක්ෂාවට අපි පාවිච්චි කරනවා CCTV cameras. ඔන්න අපිට තුනක් කතා කරනවා මොනවාද ඒ තුන? Image and video input devices විදිහට මේක. දැන් මේවා ඔක්කොම කොතෙන්ද එන්නේ කියලා ආයි බලමු. ආයි ගිහිල්ලා බලමු. ඒ ඔක්කොම එන්නේ ඔයාගේ මෙන්න මේ category මෙන්න මෙතන categorize කරලා යන්න. එතකොට ඔයාට ගොඩක් ලේසි. right? දැන් මම මේක දාලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ group එකට. ඊළඟට අපි යනවා එහා පැත්තට ඒ තමයි output devices ඕක categorize වෙනවා තුනකට soft copy hard copy and sound output එතකොට ඒකෙත් soft copy දෙකකට බෙදෙනවා monitor projector කියලා hard copy දෙකකට බෙදෙනවා printer plotter කියලා sound වලට අපිට උදාහරණයක් පේනවා මොකද speakers headphones ගන්න පුළුවන් ඒ වගේම මොනිටර්ස් ගත්තාම මොනිටර් ආයෙ තුනකට බෙදෙනවා බලන්න මේ මේ අපිට දැනගන්න ඕනේ මේ එක එක කාරණාව නිවේ මේ කාරණා කොහෙද හම්බ වෙන්නේ අර සමස්තයක් විදිහට මේ විදිහ මයින්ඩ් මැප් එකකට දැම්මම කොහෙදිද මම මේක ඉගෙන ගත්තේ කියලා දැනෙනවා දැන් මේ රූපේ ගත්තාම ඔයාට තේරෙනවා අනේ මම මේ ඉන්පුට් අවුට්පුට් එතන තමයි ඉගෙන ගන්න මේ ඉගෙන ගන්න තැන එතකොට පොතේ පිටු පෙල්ලුවට කොච්චර ඔයාට මේක තනි පිටුවකින් ඔක්කොම කරගන්න පුළුවන්. එතකොට ඔයා මේක ලස්සනට දාගත්තොත් ඔයාට ආපහු බල බල මේ කොලේ විතරයි බලන්න තියෙන්නේ. තේරුණා නේද? එතකොට මේක ගොඩාක් වටිනවා ඔයා මෙහෙම ඉගෙන ගන්න එක. නැත්තම් ඔයාට පිටු පෙල්ල 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 හાર્ඩ් කොපි එහෙම 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 ඉගෙන ගන්නකොට මතක නැති වෙනවා. මේක තමයි හොඳම ක්‍රමය. මම ස්ලයිඩ්ස් පාවිච්චි කරාට ඔයාට මේක තමයි හොඳම ක්‍රමය. හොඳයි දැන් අපි යන් output devices වලට output device ගොඩක් තියෙනවා. එතකොට ඒක වෙන වෙනම අපි monitor, speaker ඕක ඉගෙන ගත්තට ඕක ලස්සනට categorize කරලා ඔයගලන්ට දීලා තියෙනවා. නේද? කොහොමද categorize කරන්නේ? මෙන්න මේ විදිහට. මෘදු පිටපත් නැත්නම් soft copies දෙනවා monitors ඒව තුනකට බෙදෙනවා. eye projector අන්න ඒක තමයි මගේ මයින්ඩ් මැප් එකෙත් තිබුණේ. මේ තියෙන්නේ බෙදෙන හැටි. මේ තියෙන්නේ ලස්සන පින්තූර දාලා.
එතකොට ඔයාලට දැක්කහම තේරෙනවා output තුනකට බෙදෙනවා. Soft copy දෙකකට බෙදෙනවා. Monitor ආයි තුනකට බෙදෙනවා. මේ තමයි සැලැස්ම. මේ තමයි සැලැස්ම. මෙහෙම තමයි පාඩම් කරන්න ඕනේ. නැත්තම් ඔයාට පිටු පෙල්ලනකොට ඒකේ කොහොමද සම්බන්ධය කියලා ඒකල් connection එක නැති වුනහම අමාරුයි මතක තියාගන්න. දැන් මේක ලේසි. දැකපු ගමන්ම තේරෙනවා මේක තමයි මගේ ක්‍රමය. එතන මේ තමයි mind map concept එක. මේක තමයි මම සෙමිනා කරනකොට හැම තැනම කරන්නේ මේ method එක තමයි. ඒක තමයි ළමයි ලේසි කියලා කියන්නේ මේ ක්‍රමයට. Right? වෙන magic එකක් නෑ මගේ. එතකොට අපි දැන් අර කියපු දේවල් පොඩ්ඩක් බලමු. මේ තියෙන ඔය කියන monitors තුන මුලින්ම යමු monitors තුනට. දැන් මතක් කරගන්න මේවයි වෙනස්කම්. ඔක තමයි අහන්න පුළුවන්. එතකොට මෙයාට ගොඩක් ඉඩ ඕනේ need more space, need more power, විදුලිය ගොඩක් ඕනේ. එතකොට මෙයා ගත්තාම ඉඩ ඕනේ slim, විදුලි බලය අඩුයි. LED light emitting diode ගත්තාම ගොඩක් විදුලි බලය අඩුයි. දැන් මෙයා ගැන කියනකොට ගොඩක් විදුලිය අඩුවෙන් යනවා. ඒ වගේම තාපේ පිටවීම අඩු ක්ලියර් එක හොඳයි. හොඳ ක්‍රිස්ටල් ක්ලියර් නේද? ක්ලියර්. එතකොට ඔය විදිහට අපිට මොනිටර්ස් තුන ගැන කතා කරන්න පුළුවන් නේද? රයිට්. එතකොට ඔන්න මොනිටර්ස් තුනත් අපි කතා කරා. ඊළඟට අපි කතා කරනවා ප්‍රොජෙක්ටර් එකක් ඇයි පාවිච්චි කරන්නේ කියලා කතා කරනවා. ප්‍රොජෙක්ටර් එක පියම් බලන්න. ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කරන්නේ එකවර කිහිප දෙනෙකුට නැරඹීමට. ගුරුවරයන්ට උගන්වන්න, බිස්නස් ව්‍යාපාර රැස්වීම වලදී, ඒ වගේම විනෝදාස්වාදය සඳහා. See? Teacher can display presentation as visual aid, right? ඒ වගේම conduct business meetings or for entertainment, right? අපිට විනෝදාස්වාදයට ප්‍රොජෙක්ටර්ස් දාලා ෆිල්ම්ස් බලන්න පුළුවන්. මෙතන මේ නිමාඩු කාඩේ ඔයගලට පුළුවන් ප්‍රොජෙක්ටර් එකක් තියෙනවා ෆිල්ම් එකක් හැම බලන්න කට්ටිය එකතු වෙලා බලන්න පුළුවන්. මොකද තනියෙන් කම්පියුටර් එක ඉස්සරහා බලනවට වඩා ප්‍රොජෙක්ටර් එකකින් එකවර ගොඩකට බලන්න පුළුවන්. So several people can view it at the same time. Right, that's the project. මොන දැන් අපි එනවා hard copy වල printer වලට. printer වර්ග දෙකක් තියෙනවා impact non impact කියලා. impact printer එක දැන් මේකේ videos එම මොනවා ඉන්නෝ නම් කියන්න පරණ එකේ. දැන් මේ අපි මේක උගන්නනකොට videos පෙන්නලා කතා කරලා games play කරලා Kahoot games play කරලා එහෙමනේ කරන්නේ. time තියෙනවනේ. දැන් අද අපිට ඕනේ වෙන්නේ summary එකක් දාලා මේ කොහෙද තියෙන්නේ මේක මයින්ඩ් මැප් එකක් පාවිච්චි කළා මේක මතක් කරගන්නනේ මේ පැය හදන්නේ. එතකොට මගේ පුතාලට වීඩියෝ එක තවදුරටත් මේක බලන්න ඕන නම් මගෙන් ඉල්ලන්න. මම ඔයගලන්ට ඒකේ වීඩියෝස් ටිකත් ඔයගලන්ට මම අද දාන්න. මේක ගැන හොඳට බලන්න තව ඕන නම්. Right. So impact printers example dot matrix and line printer. Those are very slow, low quality print out. Right. හරිම හිමින් ටයිප් වෙන්නේ noisy in operation, right? But non-impact ගත්තහම very fast, high quality print out, right? හරිට නිකන් laser print out එකක් ගත්තහම බොහොම පැහැදිලි වේගෙන් print out ගන්න පුළුවන්. ඒ වගේම thermal printers කොහෙද දන්නවද තියෙන්නේ? ATM වල receipt එකේ එන්නේ. ඒ වගේම point of sales අර අපි බඩු ගන්න ගියාම අපිට දෙනව නේද receipt එකක් print කරලා. අන්න ඒක thermal printer එකක්. හරිම වේගෙන් print out ගන්න පුළුවන්. That is about the thermal print. එතකොට dot matrix කියන්නේ හරිම slow printer එක. එතකොට inkjet, bubble jet, laser ඒ වගේම thermal printer වැටෙන්නේ මේ තියෙන thermal printer එක වැටෙන්නේ ඔය කියන non impact වලට. ඊළඟට අර ප්‍රොජෙක්ටර් එක තිබුණා වගේ මෙතන hard copy වල තියෙනවා plotter කියලා උපකරණයක්. plotter එකෙන් ලොකු නිර්මාණ නැත්නම් ගෘහ නිර්මාණ නැත්නම් නගර සැලසුම් town plans ඒ වගේ architectural designs sailing boards ඒවා print කරන්න පුළුවන්. ඒක වෙන්නේ කොහමද?
plan is drawn by moving a pen on a paper. ඔකලන්ට වීඩියෝ එකකුත් මම පෙන්වලා මේකෙ මෙහෙම කළා පෑනක් එහාට මෙහාට යනවා. දැන් අපිට වීඩියෝ බලන්න වෙලාවක් නෙමෙයි. අපි plan එකයි දැන් අපි යන්න ඕනේ මේකෙ කොහොමද විතර තියෙන්නේ කියන එක විතරයි මෙතනදී බලන්න. ඊළඟට මගේ පුතාලට මම කියලා දෙන්න හදන්නේ sound output මතක් කරලා දෙන්න. sound output කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන්නේ speakers headphones. දැන් අපිට කලින් කතා කරා වගේ input output දෙකම පාවිච්චි කරන උපකරණ විදිහට අපිට touch screen ගන්න පුළුවන්. digital camera with capture කරලා පිටිපස්සේ අපිට screen එකක් තියෙනවනේ. ඒකත් ඕනනම් කියන්න පුළුවන්. මම අර කිව්වේ ඔයගලන්ට මේ විදිහට තමයි input devices, output devices, storage devices එකම රූප සටහනේ බලාගෙන මම මෙතෙන්දි කළා තියෙන්නේ අර secondary memory උඩට ගත්ත එක පහළට ගත්තා මාරු කරා මේක. මොකද මට secondary memory ගොඩක් ලස්සනට මෙන්න මෙහෙ වගේ පෙන්න ගන්න ඕනේ පහළින්. මේ තියෙන secondary memories ටික හොඳට බලන්න. මම ඒක පල්ලෙහාට ගත්තේ හින්දා CPU එක උඩට දාලා secondary memory පහළට ගත්තේ හින්දා මට ගොඩක් ඉඩ තියෙනවා පහළ secondary memories magnetic media, optical media, solid state කියලා එක වර්ග කරන්නත් මට පුළුවන්. එතකොට එතරම් මට පුළුවන් සාරාංශයක් ගහගන්න. ඔන්න බලන්න මගේ ඊළඟ සාරාංශයට යමු බලන්න. ඒ තමයි secondary memory. බලමු අපි secondary memory. දැන් ওই memory එක බලන්න කොටස් කීපයකට බෙදෙනවානේ අපි. main memory, secondary memory. හොඳට මතක තියාගන්න. main memory, secondary memory. main memory යටතට අපි register, cache, ram, rom ගන්න. secondary memory යටතට අපි මොකද ගන්න? magnetic media, optical media, solid state ගන්න. කතන්දරේ මෙහෙමයි යන්නේ. මේ තියෙන්නේ ඔයාගේ hard disk එක, හරියට වගේ cupboard එක වගේ. හරිද? ඊළඟට මම මොකද කරන්නේ? මේකේ තියෙන data මම රන් කරනකොට ඒ කියන්නේ දැනට පාවිච්චි කරනකොට මම ගන්නවා මගේ මේසෙ උඩට RAM එක. RAM එකෙන් cached වාරක මතක. cache ගෙන් registered. register ගෙන් ALU ට දීලා ALU එකෙන් ගාන හදලා ගන්න. දැක්ක නේද? මේ ගත්තට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය නම් ආයෙ hard disk එකේ ගබඩ කරලා තියන්න. එතකොට ඔයාලට මතකයි මෙන්න මේ කොටස තමයි ද්විතීක මතකයේ secondary memory කියන්නේ මේ RAM එතකොට cache register තුනම main memory වලට යනවා. එතකොට මේ diagram එක හරිම ලස්සනයි. මේ diagram එක මම කොකටත් ඔයගලන්ට ඕනේ වෙන හින්දා මෙන්න මේ ඊළඟ පිටුවේ ඇඳලා තිබුණා. මේ තියෙන්නේ මගේ hard disk එක, මේ RAM, මේ X කියලා තියෙන්නේ cache memory. මේ cache memory cache memory. ඒ වගේම මේ තියෙන register, මේ තියෙන ALU CU මේක මම ඔයගලන්ට දීලා තියෙනවා. right ඔයාලට ඕන නම් මම මේකේ type කරන්නම්. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඔයා ඒක fill කරන වෙලාව. cache. මේ තමයි ALU. මේ තමයි CU. එතකොට වාට තේරෙනවා මෙන්න මේ ටික තමයි ඔය කියන main memory වලට වැටෙන්නේ මේ ටික. මෙතනින් පහළ secondary memory ඒවා power දැන් අපි හිතන්නකෝ දැන් මේ වෙලාවේ විදුලිය සම්බන්ධ කරලා තියෙනවා. power connect කරලා තියෙනවා. switch off වෙච්ච ගමන්ම මේමයි තියෙන ඔක්කොම මතක නැති වෙලා යනවා. දැන් මේ වෙලාවේ රන් කර කර ඉන්නකොට මගේ කම්පියුටර් එක ඕෆ් වුණොත් මේ වෙලාවේ රන් වෙලා තියෙන Zoom application එකයි මේ රන් වෙන PowerPoint එකයි මේ browser එකයි ඔක්කොම ඕෆ් වෙලා යනවා මට ගන්න බෑ because it is in my main memory. හැබැයි මම ආපහු ගිහිල්ලා මගේ hard disk එකෙන් මේක හොයාගෙන open කරනවා. ඒ කියන්නේ මොකද්ද? that is non volatile. current එක ගියා කියලා අමතක වෙන්නේ නැහැ මෙතන secondary memories. ඒක ඔයා දැනගන්න ඕනේ. ඒත් එක්කම ඔයා මේ memory ගැන දැනගන්නකොට මේ පිරමීඩ දැනගන්න ඕනේ. මේ පිරමීඩ හැටියට register තමයි කුඩාම. එයා තමයි CPU එක ඇතුලේ ඉන්නේ. එයා හරිම වේගවත්
රොකට් එකක් වගේ වේගවත්. හැබැයි හරි කුඩායි. හරියට ඔයාගේ අත වගේ. දැන් ඔයා අතින් අරගෙන දැන් ලියනවනේ. දැන් ඔයාගේ අත තමයි පොඩිම ස්පේස් එක. මේසේ කියන්නේ ලොකු ස්පේස් එකක්. දැනට වැඩ කරන දේවල් නැත්නම් currently running applications store in this place. ඊළඟට තියෙන්නේ cash. එයා ඊට වඩා ටිකක් ලොකුයි. ඊට වඩා ලොකුයි main memory. ඊළඟට hard disk ගන්න පුළුවන්. ඊළඟට tape ගන්න පුළුවන්. tape වල size එක ලොකුයි. එන්න එන්න පහළේම ලොකුයි. උඩට යන්න යන්න කුඩා වෙනවා. size එක එන්න එන්න අඩු වෙනවා කියලායි මේ කියන්නේ. speed එක නම් එන්න එන්න වැඩි වෙනවා. cost එකත් එන්න එන්න වැඩි වෙනවා. දැන් අඩු වෙන්නේ size එක විතරයි. capacity. right? capacity. මේ පිරමීඩේ questions ගොඩාක් අහනවා. ඒත් ඔයා මේ රූපේ දැක්කහම මම දන්නවා ආ මේ size එක කුඩා වෙන්නේ. ඒකට අපිට ලියන්න පුළුවන් මේ කැලිවල මෙහෙම මෙතන කතා කරන්නේ size එක ගැන. physical size එක or else you can say capacity. right? capacity. here you can type speed. speed of the memory. very high. registers ගොඩක් වැඩි. tape වෙනකොට slow. හරියට ගොළු බෙල්ලෙක්ගේ වගේ. here you can see cost. ඔන්න ඔය ටික ඔයා දැනගන්න ඕනේ. හොඳයි. දැන් ඔයා හඳින ඩයග්‍රෑම් එකේ මේ ටික ඔක්කොම කම්ප්ලීට් වෙන්න ඕනේ. දැන් අපි පොඩ්ඩක් යම් මගේ ප්‍රසන්ටේෂන් එකට. ආයි මොනවද ඔයගලන්ට මතක් කරලා දෙන්න ඕනේ කියලා බලන්න. right මේ තියෙන්නේ ඒ වගේම නෝට් එකක් ලියපු එකක්. ඔන්න මේකෙත් කැප්චර් කරගන්න ෆොටෝ එක. මේ තමයි registered cache ram rom ලියපු එක. දැන් ඇත්තට මේකේ ගොඩක් data තියෙනවා. මේකට වඩා අපිට බොහොම සරල එකකට ආමේ තියෙන්නේ secondary memories ඔක්කොම දාපු බොහොම සරල diagram එකක්. right now you can see secondary memory. magnetic media example hard disk floppy disk magnetic tape secondary storages second category optical media prakasha madhya eke wenne cd dvd blu-ray ilagata antime eka ghana tattve pavadina that is solid state devices flash memory and memory cards onna oyata ඊළඟට මම පෙන්නනවා රෙජිස්ටර් ගැන ඔයා දැනගත යුතුම කාරණේ වල් මොනවද? positions in central processing unit, temporary stores data need for ALU, ALU එකට ඕනේ දත්ත తాවකාලිකව ගබඩා කරන මම අර කියපු වේගවත්ම මතකය. දෙවනි වේගවත්ම මතකයේ තමයි cache memory. එයා ඉන්නේ අර රෙජිස්ටර් එකයි RAM එකයි අතර එක intermediate memory එකක් විදිහට ක්‍රියා කරනවා. ඒ හින්දා තමයි මෙහෙම කියන්නේ CPU and main memory කියලා. CPU කියන්නේ කවුරුවත් නෙමෙයි register. මේ තියෙන cache. හොඳයි. ඉතින් අපි RAM ගැනත් දැනගන්න ඕනේ ඔය විදිහට. RAM කියන්නේ random access memory. අර volatile queue මේ වෙලාවේ තියෙන වැඩසටහන් store කරගෙන තියෙනම when power off you will not get that data when the information is lost after power is switched off api den tag gala ek paatama me computer ko off karu me data okkoma wata balanna hamba wenne volatile nyashya matakaya ekeni pariganake kriya virahita karahama switch off karahama ewa matakayen iwat vela yana etata eka oya danagannamu එතකොට ඔයාගේ බේසික් කන්සෙප්ට්ස් වලට මේ ටික ඔබ හොඳට මතක තියාගන්න මම මේ කියාපු කාරණා ඔයා දැනගන්නම right ඊළඟට read only memory ගැන කතා කරමු read only කියන්නේ ඒක නම් non volatile memory එක
right make a manufacturing stage එකේදී කොහොමද computer එක on කරන්න කියන information ටික store කරලා දෙන්නේ මෙන්න මේකෙ මෙති. එතකොට එයා ගාව තියෙනවා මොකද්ද BIOS කියලා. එහෙම නැත්නම් basic input output system වල අදාළ විධාන පරිගණක නිෂ්පාදන ආයතනයේ විසින්ම මෙම පාඨන මාත්‍ර මතකයේ කුඩා ඉඩක තැම්පත් කරලා තියෙනවා. right ඒකේ මොකද දැන්වද තියෙන්නේ පරිගණකයේ මූලික ක්‍රියාවලියට අවශ්‍ය විධාන. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒක නාන වලටයි. The command required for booting up computers are stored in ROM. These commands we call BIOS basic input output system. දැන් ඔයාට තේරෙනවා මේක අමතක වුණොත් නම් අපිට කම්පියුටර් එක ඔන් කරන වෙලාවට මැනුෆැක්චරර් ගාවට දුවන්න වෙනවා. එහෙම වෙන්නේ නැහනේ. එතකොට මේක අපි දැනගන්න ඕනේ ආ මෙහෙම තමයි ROM එක වැඩ කරන්නේ කියලා. ඊළඟට පුතාලට hard disk එක ගැන අපි කතා කරමු. hard disk එක ඇත්තටම hard disk එක ගැන කතා කරනකොට ඔයාට මේ කොටස් හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. right ඒ වගේම hard disk එකේ මොනවද භාවිතා කරන්නේ magnetic electromagnetic field එකකින් තමයි data read write කරන්නේ. ඒක තමයි magnetic media කියලා කියන්නේ. ඒ වගේම floppy disk එකත් ඒ වගේමයි electromagnetic field එක. හැබැයි magnetic tape එකත් එහෙමයි. tapes උගල දැකලා තිනවා. ඒ වගේම optical devices වල පාවිච්චි කරන laser beams මේ තියෙන. එතකොට blu-ray dvd cd cd වල ගොඩාක් අඩු ඉඩක් තියෙන. ඊට වඩා වැඩි dvd ඊටත් වඩා වැඩි blu-ray. ඒ එකක් දැනගෙන ඉන්න ඕනේ ඔබ. මේ තියෙන. හොඳයි. එතකොට ওই ටික දැනගත්තට පස්සේ ඔයගලන්ට ඊළඟට තියෙනවා දැන් මම මේ පෙන්නන මෙමරි පිරමීඩේ හොඳට දැනගන්න ඕනේ. ඊළඟට ඔයාලට තියෙනවා මේ ALU මොකද කරන්නේ? perform all mathematical and logical performance. ඒ වගේම control all the devices in computer that is control unit. ඒ කියන්නේ මේ central processing unit එකේ තුන් දෙනෙක් ඉන්නවා. register අපි කලින්ම ඉගෙන ගත්තා. මේ දෙන්නගේ මොනවද ඒගොල්ලන් මොකක්ද ඒගොල්ලෝ කරන්නේ කියන පුතා දැනගන්න. එතකොට දැන් ඒකත් හරි. ඊළඟට port sticker මෙන්න මේ වගුව complete කරන්න ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේ තියෙන්නේ එහෙම complete කරපු කොටස. එතකොට මේ මම දීපු print out එක හරි ඔයා මේ විදිහට ඇඳලා හරි සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. මොකද හේතුව past papers වල ඔබලගෙන් අහනවා මේ port සම්බන්ධ වෙන්නේ කාත් එක්කද, මේ port එකේ නම මොකද්ද එහෙම අහනවා. එහෙනම් අපි එකින් එක යන් ඉක්මනට mouse keyboard සම්බන්ධ වෙනවා PS2 port එකට. ඒ වගේම parallel port එකට printer scanner සම්බන්ධ වෙනවා. printer and scanner serial port එකට ඇත්තටම පරණ මවුස්, ඕල් මවුස්, ට්‍රැක් බෝල්ස්, එක්ස්ටර්නල් මොඩෙම්ස් එම සම්බන්ධ වෙනවා. දැන් වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. VGA port එක මොනිටර්ස් කනෙක්ට් කරන්න පුළුවන්, ප්‍රොජෙක්ටර්ස් කනෙක්ට් කරන්න පුළුවන්. VGA. ඒ වගේම තව port එකක් තියෙනවා. මෙන්න. තව port එකක් තියෙනවා අපි එකටත් යා. right that is USB port. let me show you USB port. very fast plug and play. මොකද plug and play කියන්නේ ඔයා වැඩ කර කර ඉන්න ගමන් unplug කරන්න පුළුවන්, plug කරන්න පුළුවන්. මවුස් එක එහෙම සම්බන්ධ වෙන්නේ, කීබෝඩ් සම්බන්ධ වෙන්නේ, අලුත් ප්‍රොජෙක්ට් අලුත් sorry අලුත් printers, scanners, ඒ වගේම joysticks, digital cameras එහෙම සම්බන්ධ වෙනවා මේකට. universal serial bus very fast right plug and play. ඒ වගේම
ඊතනෙට් නැත්නම් නෙට්වර්ක් පෝට් එක සම්බන්ධ වෙනවා RJ45 ජැක් එකට නැත්නම් ඉන්ටර්නෙට් එකට නෙට්වර්ක් පෝට් එක කියලා කියනවා කනෙක්ට් වෙනවා. ඊළඟට HDMI පෝට් එක බලන්න පුතේ HDMI digital TVs, digital speakers, new projectors, monitors connect කරන්න පාවිච්චි කරනවා. ඊළඟට audio ports ටික වදින ගන්න ඕනේ sound in නැත්නම් line in blue color green line out or else headphone අන්තිමේක pink color that is your microphone right ඊට ports මේ විදිහ ප්‍රශ්න එන්න පුළුවන් ඊට මම නිතර දැන් දවසේ ප්‍රශ්නේ විදිහට ඔයගොල්ලන් එවනකොට මේ ප්‍රශ්නෙත් මම එවලා තිබුණා මේකේ කොහොමද සම්බන්ධ වෙන්නේ දැන් මේකේ අපිට බලන්න පුළුවන් audio ports this is audio ports where's HDMI? This is HDMI. Where's USB? This is USB. VG, here you can see VG. RJ45 jack, yeah. මේ විදිහට ඔයාට කනෙක් කරන්න වෙනවා. එතකොට මේක ඔයා දැනගන්න ඕනේ. Right. ඊළඟට අපි යමු ඊළඟට තියෙන ප්‍රසන්ටේෂන් එක තමයි අන්තිම ප්‍රසන්ටේෂන් එක ඒ තමයි අපි කම්පියුටර් ක්ලාසිෆයි කරනවා හිස්ටරි අනුව ඒ වගේම සයිස් එක ටෙක්නොලොජි අනුව ක්ලාසිෆයි කරන මේ පෙන්නලා තියෙන විදිහට ඔයාලට හදාගන්න පුළුවන් ඒ වගේම මමත් ඔයගලන්ට ලෑස්ති කරලා තිබුණා මෙන්න මේ විදිහේ බොහොම ලස්සන නෝට් එකක් කොහොමද මම පෙන්වන්න මේ තියෙන එක ඔයාලට මේක print out කරගන්න පුළුවන් මම මුලින්ම කරේ මෙන්න මේ විදිහට computer එකේ qualities ඒ කියන්නේ features of computer ඒ ටික තමයි මේ තියෙන්නේ මේ ඇතුලේ ලියලා තියෙන්නේ මේ දරුවා වේගය මේ speed accuracy efficiency නේද versatility saving and retrieving so you can write the features of computer here it's here මෙහෙම දාන්න පුළුවන්. එතකොට වට ලේසි features of computer දෙන්න ගන්න පුළුවන්. මේ තියෙයි. ඊළඟට මගේ පුතාලට classify කරනකොට computer generations අනුව according to the size and according to the design technology. ඔය තුනේ විතරයි තියෙන්නේ. ඒකෙනොත් generations පහ ගත්තහම ඔයාට ඒ generations පහ මෙන්න මෙතන මේ පෙන්වලා තියෙන විදිහට බොහොම ලස්සනට first generation vacuum tube second generation transistor ඔය විදිහේ පින්තූරත් එක්ක මේ දාලා තියෙන එක ගන්න පුළුවන්. ඒතර මේක complete කරපු diagram එක මෙතන තියෙනවා. මේ තියෙන. Right. ඒතර මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන විශේෂ අය ඉන්නවා. ඒ තමයි අපිට ගන්න පුළුවන් පටන් ගත්ත ඒ කියන්නේ මේ first generation එකටත් කලින් zero generation එකේදී pre mechanical era එකේදී ඔයගලන්ට එච්චර ලකෝට නම් වලින් නැහැ නමුත් ඔයගලන්ට දැනගන්න ඕනේ abacus එක first calculating device මේක chinese ලා තමයි හොයාගත්තේ ඊළඟට adding machine එක blaise pascal ඊළඟට multiply කරන්න මේක improve කරා කවුද gottfried wilhelm ඊළඟට අපිට පංච් කාඩ් එක හොයාගත්තේ ජෝසප් ජැකුවන්. ඒතර ඒ පුද්ගලයන්ගේ නම් විදිහට ඕනේ. ඒ වගේම ෆස්ට් නැත්නම් ෆාදර් ඔෆ් කම්පියුටර් නැත්නම් ඉන්පුට් අවුට්පුට් ප්‍රොසෙස් කියන කන්සෙප්ට් එක හදලා දුන්නේ චාල්ස් බැබේජ්. ෆස්ට් ප්‍රෝග්‍රෑමර් ඇඩා ඔගස්ටා. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් ඒ ටික අපිට මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකේ ඔයාලට බලන්න පුළුවන් zero generation abacus who invented chinese එක කවුද කියලා හොයාගෙන නැහැ චීන ජාතික. ඊළඟට blaise pascal in adding machine. ඊළඟට ඔයාට ගන්න පුළුවන් මේ තියෙන pascaline කියලා එකකට කරන එකතු කරන දුකන විතරයි පුළුවන් මේකෙන්. ඊළඟට gottfried wilhelm in එයා අර එකතු කරන වැඩි කරන එකතු කරලා අඩු කරන එක වැඩි කරන්න බෙදන්න දියුණු කරා. ඊළඟට
punch card machine එක හොයාගත්තේ. Who invented the punch card machine? Hermann Hollerith. ඊළඟට French scientist called Joseph Jacquard invented the punch card looming using punch card system. රෙදිවීනි යන්ත්‍රයක් හැදුවා Joseph Jacquard කියන පුද්ගලයා. මේ තියෙන යන්ත්‍රය. ඊළඟට Charles Babbage සිදුරුපත් පාවිච්චි කරලා analytical engine එක differential engine එක මේ හදපු උපකරණ. එයා තමයි father of computer input process output කියන concept එක ගෙන. First programmer Ada Augusta Lovelace එයා තමයි first programmer කියලා කියන්නේ. ඊළඟට Harvard Aiken Mark 1 අපි එකට කියන automatic sequence control calculator හොයාගත්තා. ඊළඟට තමයි generations ටික යන්නේ මෙන්න මේ විදිහට. A generations එකකින් එක first generation මොකද්ද vacuum tube මොනවද භාවිතා කරේ ඒකේ පාවිච්චි කරපු programming languages මොනවද machine language assembly language ඊළඟට second generation එයා පාවිච්චි කරා high level language assembly language ඊට අමතරව transistor තමයි technology tapes floppy disk tapes ඒවා පාවිච්චි කළා කියලා එලකට third generation එක ගොඩක් වටිනවා මොකද operating system එක බිහි වුණේ birth of operating system integrated circuits use කරලා තියෙනවා mouse keyboard use කරලා තියෙනවා එලකට fourth generation එකේදී large scale integration very large scale integration microprocessors ඒ වගේ මේකේ use වුණා graphical user interface operating system එක GUI වුණා ඊළඟට ultra large scale පස්වෙනි પરම්පරාව ultra large scale integration ඒගොල්ල artificial intelligence මත පදනම් වෙච්ච අකුරු හඳුන ගන්න character recognition text to speech handwritten recognition systems artificial intelligence මේව භාවිත කරලා තියෙනවා ඉතින් ඔය ටික ඔයා දැනගන්න ඕනේ generation wise ඊළඟට මට ඕනේ වෙනවා ඊළඟට මට ඕනේ වෙනවා according to the size එක අනුව super computers කියලා තේනවා තා විශාල rare powerful computers where you can't find everywhere in the world අපිට NASA වගේ ආයතන වල හැමතැනම නෑ very rare right very expensive very large expensive rare ඒ කියන්නේ scientific researchers වල engineering functions වලට solving complex mathematical problem NASA වගේ ආයතන වල තියෙනවා ඊට පස්සේ main frame ගත්තාම ඒවා e-commerce sites වල e-වෙළඳාම් වලදී ගන්නවා හැමතිස්සෙම අර super computer එකට වඩා අඩුයි main frame එතකොට එයාට වඩා expensive නැහැ එයාට වඩා ප්‍රමාණයෙන් අඩුයි ඒ වගේ compare වෙනවා superට වඩා අඩුයි main frame මහා පරිගණක ඊ වගේම ඊට පස්සේ තියෙනවා mini computers that is smaller than mainframe දැන් අර mainframe වලට වඩා දැන් පොඩි මිලෙනුත් අඩුයි right ඒවා banks වල හිම පාවිච්චි කරන බැංකු පද්ධති තුල යොදා ගන්නවා එකවර computers keypack වැඩ කරන්න පුළුවන් few users get connected to the central computers through a few terminals ඒ වගේම තනි පුද්ගලයෙකුට පාවිච්චි කරන්න personal computers micro computers පාවිච්චි කරන්න this is laptops mom top නේද දැන් තියෙනවා tablet වගේම tablet කියලා phone plus tablet tablet you get it tablet එකට වඩා size එකෙන් පොඩි ඒවා right මෙන්න තියෙනවා sizes according to the sizes superට වඩා අඩුයි mainframe mainට අඩුයි mini miniට වඩා අඩුයි micro so this is the real nice mind map දැන් යනවා ඊට පස්සේ design technology වලට digital analog hybrid digital කියන්නේ මුලින් අපි analog එකට යන analog කියන්නේ speed pressure temperature වගේ analog data අරගෙන මේ වැඩ කරන computers speedometers වල road lamps with sensors metrological devices උදාහරණ විදිහට ගන්නවා digital ඒවා අපි මේ පාවිච්චි කරන computers වල තියෙන 10 levels දෙකයි තියෙන්නේ. ඒ දෙකම mix එකක් තමයි hybrid computers කියලා කියන්නේ. ඒවා දෙකෙම
වැඩ කරනවා. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලන්ගේ summary එක වෙන්නේ. දැන් ඒ ටික ඔක්කොම ගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් බලන්න පුළුවන්. මේ තියෙන digital analog hybrid. එතකොට දැන් අපි කතා කරේ අද සම්පූර්ණයෙන්ම basic concepts ටික කතා කරා. මේකෙන් අහන්න පුළුවන් questions ගත්තාම MCQs වලයි second part එකට second part එකේ first question එකට යනවා ගොඩාක් වෙලාවට මේ මේ 1 2 කියන units දෙක. මේකෙනුත් මම network part එක වෙනම දවසකට ගත්තා. මොකද ඒක ටිකක් questions යන හින්දා. එතකොට ඔයගලන්ට පුළුවන් ඔන්න ඔය කොටස් වලින් අහන්න පුළුවන් questions ටික මම ඔයගලන්ට දානවා. Right? අහන්න පුළුවන් questions ටික. Right? එතකොට අද දවසේ මම මේ විදිහ mind maps කීපෙකුත් ඔයගලන්ට දානවා. මේ තියෙන ports වල. ඉතින් මේ වගේ ඒවා දැක්කහම ඔයගලන්ට පුළුවන් තනියෙන් බලලා ඔයාගේ mind map එක මේ විදිහටම පාට දාලා ලස්සනට හදාගන්න පුළුවන්. මේ කීපයක් මම අද කීපයක් ඔයගලන්ට පෙන්නනවා මේ ports. දැක්කා නේද? එතකොට මේ වගේ mind map එකක් තිබුණාම ඔයාට ලේසි. ඔයාට පිටු පෙරලන්න ඕනේ බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඊළඟට හෙට දවසේ මම දාගත්තා number systems මුලින් නම් කරන්න. එතකොට ඒකෙදී අපි number system conversion ඒ කොටස් ටික කොහොම කරන්න ලැස්ති වෙලා තියෙනවා. Right? ඒකෙන් දැන් අපිට questions කරගන්න පුළුවන්. මේ කොටස තමයි ටිකක් වැඩි කොටසකට තියෙන්නේ අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙන්නේ මේ කොටස. Right? ඒ වගේම ඔයාලට මම දෙන්නම් යුනිට් 1 එකට අදාළ questions ටික. Right? Basics වලට අදාළ සියලුම questions ටික මම ඔයාලට දෙන්නම්. ඒ කියන්නේ English medium students වලට English වලින් දෙන්නම්. එතකොට ඔයාලට මේ කොටස් වලේ ඔක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මතක ඇති මම යුනිට් 1 එකේ exam paper එකක් දාලා ඔයගලන්ට සාකච්ඡා කරා. ඒකත් ඔයාලට ගොඩක් වටිනවා. ඒ වගේම මේකට තවත් දෙයක් එකතු කරගන්න වෙනවා මෙන්න මේක. ඒ තමයි අපිට ගන්නව අමතක වුණා ඒකමට කියන්න ඕනේ. ඊළඟට අපිට ගන්න ඕනේ ICT and society කියන එක. ඒකත් මම ඔයාලට mind map එක දුන්නා. එක එක් ක්ෂේත්‍ර වලට ICT බලපාන හැටි කියන එක තමයි ඊළඟට යන්නේ. ඒකත් ඔයාගේ හිතට දාගන්න ඕනේ. මම ඒකේ mind map ගොඩට දාලා තිනවා. ICT and society කියන එකට මෙන්න මේ. මේකේ ඔයා agriculture වල මොනවද ඕනි වෙන්නේ? Transport වල මොනවද? Education වල e-government වල පහ හතරක් තියෙනවා. G2G, G2C, G2E නේද? ඒ වගේම G2B. ඒ වගේම health sector එකේ කොහොමද? Transportation කොහොමද? මේකේ වටේටම ඔයා point form එකෙන් අදාළ applications දාගන්න. උදාහරණයක් agriculture නම් ඔයාට කියන්න පුළුවන් meteorological devices. ආයතරුවක් දාලා ලියන්න පුළුවන් green house. ආයතරුවක් දාලා ලියන්න පුළුවන් crop harvesting robots. ඒ කියන්නේ පළදාව නෙලන රොබෝවරු. වල් පැලෑටි නෙලන රොබෝවරු. Field condition measuring devices. ඒ කියන්නේ පසේ තත්ත්ව බලන උපකරණ. අන්න ඒවා ලියන්න පුළුවන්. එතකොට මේක බොහොම ලස්සනට මේ mind map එක හදාගන්න. මේක හදපු කෙනෙක් ඉන්නවනම් group එකටත් දාන්න. right? මොකද මේක ගොඩක් වටින mind map එකක්. right. එහෙනම් ඔන්න ඔය ටික තමයි අද දවසේ කරන්නේ. ඒකට අදාළ mind maps ටිකක් මම ඔයගලන්ට දාන්නම්. එතකොට ඔයාලට තවත් එක වටින වැඩසටහනක් වෙයි. ඒ විදිහම තමයි ඔයගලන්ට Excel ගත්තහමත් Excel වලත් ඔය විදිහට HTML ගත්තහමත් සමස්ත එක මේ විදිහට බොහොම සරලව ගත්තහම ඔයගලන්ට අමාරු වෙන්නේ නැහැ. right අපි එක එක දවසට දැන් ඊළඟ දවසේ number system එකට number system වලට ඔයාට අවශ්‍ය වෙන අවශ්‍ය මූලිකම කාරණා ටික මම පෙන්නලා ඉවරලා ඊට පස්සේ අපි පොඩි questions ටිකකට යන්. එතකොට ඔයගොල්ලන්ට මතක් වෙයි. right මම ඔයගොල්ලන්ට අද questions දාන්නම් අදාළ units වලින්. ඒ කියන්නේ unit 1 2 එකේ questions ටික දාන්නම්. එතකොට ඔයාට තේරෙවා කොච්චර ප්‍රමාණයක් කරන්න ඕනේද කියලා. මෙන්න මේ විදිහේ questions ටිකක් මම දාන්නම්. right එතකොට ඔයාට ඒක cover කරගන්න පුළුවන් වෙයි. හොඳයි. එහෙනම් මම session එක close කරන්න හදන්නේ.